ඇයි ජනතාව බියට පත්වෙලා තියෙන. සංස්කාරපච්චයා විඤ්ඥාන්. එන්න. දැනීම් සකස් වෙන්නේ බියට අදාළ දැනීම් සකස් වෙන්නේ ඇයි ඊට අදාළ සංස්කාර අපි තුළ හන්න. බියවීමට අදාළ සංස්කාර අපි තුළ තියෙනවා. නේද. නිදහසේ ජීවත් වෙන්න, සැනසිල්ල ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, බියකින් තොරව ජීවත් වෙන්න අදාළ සංස්කාරයන් අපේ පිටිපස්සේ නැහැ. දුර්ලභයි. තේන්න. ඉති ඕක මේ සුන්දර ධර්මයක්. එතකොට ඕකට අපි කොරෝනාවට බැනලා වැඩ නැහැ. ඉති අපි තුළ සම්මා දිට්ඨියේ අර්ථයන්, ලෞකික ප්‍රඥාවට අදාළ සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගේ දුර්වල භාවයමයි නෝනා සමාජය තුළ මේ බිය සකස් කරලා තියෙන්නේ. තේන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අනාගතයේ කියන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් සිද්ධ වෙනවා කියලා. තේන්නයි. මේ භද්‍ර කල්පේ විනාශ වෙලා අලු දුහවිලි බවට පත් වෙනවා. එතකොට මේ අලු දුහවිලි බවට පත් වෙන්නේ ඇයි මේ පංච උපාදානස්කන්ධ ලෝකය? නෝනා මේ භද්‍ර කල්පේ පුරාවට ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පස් දෙනෙක් වහන්සේලාගේ ශාසන තුල ලෝක සත්ව ප්‍රජාව කරගත්තා වූ අකුසල් පුච්ච පුච්චා පුච්ච පුච්චා විපාක දෙනවා. එහෙමයි. පුච්ච පුච්චා විපාක දෙනවා. ආයිමත් එදාට මිනිස්සයෝ දෙවියෝ කියලා පිරිසක් නැහැ. ඒ සියල්ලම අර පිච්චීමට අදාළ අමනුෂ්‍යයෝ, එහෙම නැත්නම් කෘමි සතුන්, එහෙම නැත්නම් ඊට අදාළ සිරිසන් සතුන් බවට පත් වෙලා මේ පිච්චෙනවා, මේ මැරෙනවා, මේ ඉපදෙනවා බවට අනාගතේ පත් වෙනවා. ඒ කියන්නේ මේ මුළු මහ පොළොවම නෝනා චතුස්කන්‍යක්, චතුස් ద్వාරයක්, ඒ කියන්නේ ගිනි නිරයක් බවට පත් වෙනවා. තේන්න. දැන් අද ගිනි නිරේ තියෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අද ගිනි නිරේ තියෙන්නේ මහ පොළොවෙන් යොදුන් 10000ක් යට. තේන්න. යොදුන් 10000ක් යට අද ගිනි නිරේ තියෙන්නේ. ඇයි? ජනතාවගේ කුසල් ශක්තිය තාම ශක්තිමත්. පින තාම ශක්තිමත්ව තියෙනවා. කළා වූ පින් ශක්තිමත්ව විපාකයට දෙනවා. ඒ නිසාම චතුස්කන්‍යය, චතුස් ద్వාරය මහ පොළොවෙන් යොදුන් 10000ක් යටයි තියෙන්නේ. තේන්න. නමුත් මිනිස්යාගේ අකුසල් නිසාම නොනා යම් දවසක අනාගතේ මේ මුළු මහ පොළොවම චතුස්කන්‍යයක්, චතුස් ద్వාරයක් ගිනි නිරයක් බවට පත් වෙනවා. තේන්න. ඒ ගිනි නිරයක් බවට පත් වෙන්නේ ඇයි? මනුෂ්‍යයාගේ අකුසල් පුච්ච පුච්චා පුච්ච පුච්චා විපාකෙට දෙන්නේ. එතකොට මනුෂ්‍යයා මේ භද්‍ර කල්පය තුල කරගත්තා වූ අකුසල් පිච්චි පිච්චි ඉරවල් එකක, දෙකක, තුනක, හතරක, පහක, හයක, හතක මේ මහා රස්නේ, ගිනි රස්නේ පිච්චි 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 විපාක දෙද්දී මොකද්ද වෙන්නේ? ඔබ කියන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. මිනිස්සු ඒ සිදුවන දේත් එක්ක ගැටිලා තවත් අකුසල් රැස් කරගන්නවා ස්වාමීන් වහන්ස. ඒ අකුසල් කන්ද විපාක දෙද්දී පිච්චීම නිසාම තව අකුසල් කන්දක් රැස් කරගන්නවද නැද්ද? එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. එහෙයි, තව අකුසල් කන්දක් රැස් කරගන්නවා. එහෙනම් නෝනා මේ ලෝකේ නැවතීමක් කියන කාරණයක් නැහැ. තේන්න. මේ අකුසල් කන්ද විපාක දෙද්දී දෙවිහාමුදුරුවනේ තව අකුසල් කන්දයක්, තවත් භද්‍ර කල්පයකට අදාළ අකුසල් කන්දයක් අපි එදාට සකස් කරගන්නවා. එහෙනම් මේ ද්වියරු දුකෙන් අවසහනයක්, නිමාවක් ගැන අපිට කවදාක්වත් කියන්න බැහැ. තේන්නයි. ඒතකොට දැන් මේ බලන්න, මේ කොරෝනා රෝගය තුල නෝනා මොනසා මිනිස්සයා මිනිස්සයා අතර බියක් ඇති වෙලා තියෙනවද කියලා. තේන්නයි. එක මිනිසෙක් තව මිනිසෙකුට කොච්චර බියද කියලා බලන්නකො. තේන්නයි. මූණක් බල්ලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැක්කහම පැනලා දුවනවා. ඕන කෙනෙක් දිහා බලන්නේ සැකයෙන්. තේන්නේ. දැන් බලන්නකෝ, එහෙමනම් අනාගතේ වැඩි කාලයක් යන්න නෙමෙයි, අවුරුදු 10ක් විතර යනකොට වැඩිම වුණොත් යයි මුර්ග සංඥාවක් එනවා. තේන්නේ. ඒ මුර්ග සංඥාවෙන්නේ මහගොඩ ලොකු කාලයකට පස්සේ නෙමෙයි. එතකොට මේ මුර්ග සංඥාවේදී එක මිනිස්සෙක් තව මිනිස්සෙකුට පේන්නේ මුර්ගෙක් වගේ කියන. තේන්න. එදාට ඔබ මාව දැක්කොත් ඔබ මාව දකින්නේ මුර්ගෙක් වගේ, මරාගෙන කන්න ඇනගෙන මේ විනාශ වෙන්න, සඳු වෙලා විනාශ වෙන්න. එහෙම තමයි අපි දැක්කොත් අපේ තුල සිතුවිලි සකස් වෙන්නේ. තේන්න. මේ මුර්ග සංඥාවේදී. තේන්න. ඉතින් එහෙමනම් බලන්න කොන ඕනා, මෙච්චර සුන්දර ධර්මයේ තියෙන මොහොතේ, මෙච්චර සුන්දර චතුරාර්ය සත්‍ය ජීවමානව සේනල මොහොතේ, මෙච්චර ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේ උතුම් ධර්මයන් දේශනා කරන, මේ උතුම් පින්කම් සිද්ධ කරන මොහොතේ නෝනා මිනිස්සෙක් මිනිස්සෙකුට මෙච්චර බය නම් තේරෙනවද? මේ රෝගිය නිසා මිනිස්සෙක් තව මිනිස්සෙක්ව මෙහෙම මගහරිනවා නම්
තව මනුස්සෙක් තව මනුස්සෙක් කෙරෙයි දවේශය ඇති කරගන්නවා නම්. වනා දැන් කෙනෙක් ඉදිරියේ කෙනෙක් ඇස්සොත් කොයිසා ගැටීමක් ඇතිව නති කියල බලන්නකෝ. කොයිසා ගැටීමක් ඇතිව නති කියල බලන්නකෝ. ඒ වගේ අපි දැන් දකින්න ඕනෙ නෝනා මේ වියරුව මේ කොරෝනා වියරුව මේසා වියරුවක් නං. නොනා අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාව කොයි වගේ වියරුවක් වේද කියලා. එන්න කොයි වගේ වියරුවක් වෙයිද කියලා. දැන් පසුගිය දවසක මහත්තෙක් මට දාන බෙදවා. එන්න. ඒ දාන බෙදද්දී ඒ මහත්තයා හැන්දෙන් ටිකක් මගේ සිවුරටත් වැට්ටුවා. එන්නයි. ඇයි කියන්නකෝ? ඇයි? ස්වාමින්වහන්ස මීටරයක් දුරින් ඉඳගෙන අනෙක් කෙනාත් එක්ක සම්බන්ධතා පවත්වන්න කියලානේ අපේ ස්වාමින්වහන්ස උපදෙස් ලැබිලා තියෙන්නේ. ඒ නිසාද ස්වාමින්වහන්ස? මීටර එකමාරේ සීම මට ලඟ වෙන්නේ නෑ. මට ලඟ වෙන්නේ නෑ. උනේතරු අර මහත්තයා අර මූණු ආවරණේ කුද්දාගෙන දැන් මං සාමාන්‍යයෙන් ඕන පොදු තැනකදී මූණු ආවරණේ පාවිච්චි කරනවා. බස් එක මගින් ගියාම වාහනයක යද්දී ඒ සෑම. නමුත් නෝනා පින්කමකට පින් දෙන වෙලාවේදී අපි මූණු ආවරණ ගලවලයි පින් දෙන්නේ. තේන්නාද? මොකද පුතේ සංඝයාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය ඒ අර්ථයන් ශක්තිමත් වෙන ආකාරයෙන් එපා දරුව අපි කෙනෙක් ඉදිරියේ හැසිරෙන්න පින් දෙන වෙලාවක තේන අපිත් ඒ වෙලාවේ ලෙඩට බයේ පංච නීවරණ පොදි බැඳගෙන අපිට පින් දෙන්න ගියොත් ඒ පිනෙන් වැඩක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එතනදී ඔබලා දක්ෂ වෙන්න ඕනේ අපි ආරක්ෂා කරන්. අපි ශාසනය වෙනුවෙන් සංඝයාගේ ආත්මකරුත්වය වෙනුවෙන් සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ගුණයන් වෙනුවෙන් අපි ඒ තැනදී පරිත්‍යාගයෙන් සංඝයා කියන පෞරුෂත්වයේ තුල ඉඳගෙන අපි පින්කමට සහභාගි වෙනවා. තේන? එතකොට ඔබලා දක්ෂ වෙන්න ඕනේ අපි ඉදිරියට ආරක්ෂාකාරීව පැමිණෙන්න. තේන්නයි. නමුත් දැන් අර මහත්තයා මට ඉස්සරහ මීටරයක් විතර ඈත ඉඳන් පුතේ මට අර වෑංජනේ බෙදනවා. ඇයි? අර දුරස්ත නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා දේශනා කළා තිනවා රජය පනවන නීතිවලට ගරු කරන්න කියලා. තේන්න? එතකොට ඒ මාත්‍යාට එක වචනකින්වත් වරද්දක් මට කියන්න බෑ. මොකද ඒක රජය පනවලා තියෙන නීතියක්. ඉතින් බලන්නකො එහෙම වුණාමද පුතේ කොරෝනාව අපේ භික්ෂු ජීවිතේ ප්‍රාතිමෝක්ෂ සීලයටත් අභියෝගයන් කරලා තියෙනවා. තේන්න? ඒ නිසා අපිට ඉතුරු වෙලා තින්නේ දැක්කා කියන තැන නවතින්න විතරයි. තේන්නද? ඇසුනා කියන තැන නවතින්න විතරයි. මොකද අකුසලය විසින් ඕන අපේ ප්‍රාතිමෝක්ෂ සීලයටත් අභියෝග එල්ල කරලා තිනවා මේ මොහොතේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කොරෝනා රෝගය තුලින් ජනතාව තුල මේසා බියක් සකස් කරලා තියෙනවා නම් ඒ බිය කවුරුත් ඇති කළා වූ බියක් නෙමෙයි. තේන්නද? ඒ බිය හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? සංස්කාරපච්චයා විඥානං කියනා වූ හේතුඵල ධර්ම. තේන්න? ඒ නිසා බියට අදාළ සංස්කාර වලින් මුළු ලෝකෙම වෙලිලායි තියෙන්නේ. ඇයි බියට අදාළ සංස්කාරයන් වලින් මුළු ලෝකෙම වෙලුනේ? මොකක්ද අපෙන් වුණ අකුසලය? සම්මා දිට්ඨියේ සම්මා සංකප්පයන්ගේ දුර්වල භාවය. තේන්නාද? අවිහිංසා සංකප්පයේ දුර්වලයි, අව්‍යාජ පාද සංකප්පයේ දුර්වලයි, ලෝභ දේශ මෝහයන් දුර්වලයි, කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලයි, ඒ වගේම සීලේ අර්ථයන් දුර්වලයි. අන්න ධර්මය ඒහි පස්සිකව බබලනවා. තේන්නාද? ධර්මයේ විවෘතව බබලනවා. ධර්මයේ සංගවන්න බැහැ මේ සුන්දර ධර්මයක් අපි දකින්නේ. තේන්න? ඒ සුන්දර ධර්මයේ දකිද්දි නෝනා අපි ධර්මයේ තියෙනා වූ ආශ්චර්යමයි ධර්මයේ කෙරෙහි තව තව ලංවීමමයි අපි විසින් කළ බලන්නකො මේ සුන්දර චීවර මාසෙනි නෝනා. තේන්න? තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්තා වූ මනුස්ස ප්‍රජාව ජීවත් වෙන මේ ලෝකයේ තුල නෝනා මේ චීවර මාසයේ තරම් සුන්දර පින රැස් වෙන කුසල් රැස් වෙන මාසයක් නැහැ. තේන්න? මේක තමයි සුන්දරම මාසේ. නමුත් මේ සුන්දරම මාසේ නෝනා අද අපෙන් උදුරගෙන තියෙනවා. තේන්න? අද අපෙන් උදුරගෙන තියෙනවා. කවුද අපෙන් උදුරගත්තේ? භික්ෂූන් වහන්සේලා හැටියට අපේම හෘද සාක්ෂියෙන් අපි තට්ටු කරලා අහන්න වෙනවා නෝනා. තේන්නද? අපේම හෘද සාක්ෂියෙන් තට්ටු කරලා අපි අහන්න වෙනවා. අපේ මේ අවුරුද්දේ සුන්දර වෙසක් උත්සවය අපෙන් උදුරගත්ත පන්සල් ගේට්ටු අහලයි තිබ්බේ. තේන්නද? එතකොට මේ පොසොන් උත්සවය පන්සල් ගේට්ටු අහලයි තිබ්බේ අපෙන් උදුරගත්තා. ඒ වගේම බලන්න මේ සුන්දර වස්සානේ අහවර කරලා මේ ලෝක ධාතුවේ මිනිස්සෙයින් මහා සංඝරත්නය
වැඩිපුරම පින්කම් සිද්ධ කරන කුසල් දහම් සිද්ධ කරන මේ සුන්දර චීවර මාසයත් නෝනා අපගෙන් උදුරගෙන තියෙනවා. එහෙනම් අපගෙන් උදුරගෙන තියෙනවා. ඉතින් මොකද්ද මේකට හේතුව? එහෙනම් කොරෝනාවට ඇඟිල්ල දික් කළා අපේ හරියන්නේ නැහැ නෝනා. කොරෝනාවට ඇඟිල්ල දික් කළා මොනවා නම් කරන්නද? එහෙනම් එහෙනම් අපේ ඒ සුන්දර අයිති අපෙන් උදුරගත්තනම් නෝනා ඒකට එකම එක හේතුව අපේම සංස්කාරයන්ගේ දුර්වල භාවය. එහෙනම් ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නය නෝනා මේසා බරපතල ආකාරයෙන් අපේ පිනත් උදුරගෙන තියෙන වෙලාවේ නෝනා මේ උතුම් චීවර මාසය තුල අපි හැමෝටම බල කරනවා අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න අපි නිවැරදිව කටයුතු කළාද කියන කාරණය. තේන්නද? අපි ගිහි පැවිදි හැමෝගෙම අපි ප්‍රශ්න කරගත යුතුයි නෝනා අපි නිවැරදිව කටයුතු කළාද කියන කාරණය. මොකද මං එක්තරා ගමක වැඩ ඉද්දී ඒ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ තමන්ගේ දායක මහත්තයෙක් මුණ ගැහිලා කියනවලු මගේ පන්සලේ මගුල් ගෙදර 20 වෙනිදා දැම්ම ඉඳන්ම ලෑස්ති වෙයන් කොල්ලෝ කියලා. මොකද්ද ගමේ පන්සලේ මගුල් ගෙදර? මොකද්ද මේ මගුල් ගෙදර කියන්නේ? කටින චීවර බලන්නකො පුතේ. තේන්නාද? මේ කටින චීවර පූජාව ඇයි මගුල් ගෙයක් කියන්නේ? මේ මාසය ලියුම් කවර එහා මෙහා යන තෑගි භෝග එහා මෙහා යන පිරිකර එහා මෙහා යන සම්මාදන් එහා මෙහා යන මාසය. තේන්නා? ඒ නිසා මේකට මගුල් ගෙය කියලා කියනවා. එතකොට බලන්නකො කටින චීවර පින්කමක් මගුල් ගෙයක් හැටියට අපි හඳුන්වනවා නෝනා. මේක උඩු යටිකුරු කරලානේ අපි තියෙන්නේ නේද? ඈ මගුල් ගෙයක් කියන්නේ මොකද්ද? පංච නීවරණ කන්දක් නේද? මගුල් ගෙයක් කියන්නේ පංච නීවරණ කන්දක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පංච නීවරණ කන්දකට තමයි මගුල් ගෙදරක් කියන්නේ. එතකොට සුන්දර කටින පින්කමක් කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංගයන්ගේ උල්පතක්. තේන්නාද? එහෙමයි ස්වාමීන් වහන්ස, පැහැදිලි. සති ධම්ම විජය වීර ප්‍රීති පස්සදි සමාධි උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංගයන්ගේ නෝනා උල්පතකට තමයි කටින පින්කමක් කියන්නේ. එහෙනම් බලන්නකො මේ දෙක අතර තියෙන පරතරය කොයිසම් වෙනස්ද කියලා නේද? එතකොට මේසා වෙනස් භාවයක් තියෙද්දී අපි අපේ කටින පින්කම මගුල් ගයක් හැටියට අපි දකිනවනම් නෝනා අපේ හෘද සාක්ෂියෙන් අපිට තට්ටු කරලා අහන්න වෙනවා. ඇයි මේ සුන්දර චීවර මාසය මේ විදියට අපෙන් උදුරගත්තේ කියලා. තේන්නා? මොකද හේතුවක් නැතුව ඵලයක් සකස් වෙන්නේ නැහෙනේ නෝනා. තේන්නා? අපි හැමෝම කොරෝනාවට ඇඟිල්ල දික් කරනවා. කොරෝනාවට ඇඟිල්ල දික් කරද්දී අපි දිසාවට ඇඟිලි හතරක් දික් වෙනවා කියන කාරණය අපි හිතන්නේ. තේන්නාද? ඒ නිසා අකුසලයක් විපාක දෙන්නේ අපි කළා වූ අකුසල් විපාක දෙනවා. ඒ විපාක දෙද්දී අපි දක්ෂ විය යුතුයි. අකුසල් විපාකය සකස් වෙන මොහොතේ තව අකුසල් රැස් කරගන්නේ නැතුව ඉන්න. එච්චරයි. දැන් වෙන කරන්න දෙයක් නැහැ නේ. කළා වූ දේවල් විපාකෙට එනවා. එච්චරයි. කළා වූ දේවල් විපාකෙට එද්දී අපි ඒ විපාකය තුල තව තව අකුසල් රැස් කරගන්නවා නම් මීට වඩා බරපතල අනතුරු කරා අපි ඉදිරියේදී යන්න පුළුවන්. තේන්නා? ඒ නිසා දැන් කළා වූ අනතුරු විපාක දෙනවා ඒක හරි. ඒ විපාකය තුල අපි දක්ෂ විය යුතුයි නෝනා. නැවත අකුසල් රැස් කරගන්න නැතුව නිරතුරුවම විපාකය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න. තේන්නා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් භාවයට පත් කරගන්න. එහෙම නැතුව ප්‍රශ්නෙට බය වෙලා ප්‍රශ්නෙට විචිකිච්ඡාවෙන් සැකයෙන් කලබලෙන් අපි කටයුතු කරන මොහොතක් පාසා අකුසලේ විපාක දෙද්දී අපි නැති තව තව අකුසල් රැස් කරගනිමින් මේ අකුසලයේ නොනා තුන්වෙනි රැල්ලක් හතරවෙනි රැල්ලක් මේ වගේ දිගින් දිගටම අරගෙන යන ක්‍රියාන්විතයක් බවට මේකපත් වෙන්න පුළුවන්. තේන්න? ඒ නිසා සුන්දර ධර්මයක් කොරෝනා නාමයෙන් අපි දකින්නේ. ඒ ධර්මය ඒහි පස්සිකව සමාජය තුළ ලෝකය තුළ බබලෙනවා. ඒකට කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. ඇඟිල්ල දික්කොලොත් ඇඟිලි හතරක් තමා දෙසට දික් වෙනවා කියන කාරණේ දකින්න ඕනේ. මං කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙමේ, මම දික්කොලොත් ඇඟිලි හතරක් මා දෙසට දිග වෙනවා. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි නෝනා. මේ කාරණය ධර්මානුකූලව තේරුම් අරගෙන අකුසලයයි විපාක දෙන්නේ. මේ අකුසලය මේසා වියරුවක් නම්, මේසා කලබල වීමට හේතුවක් නම්, මේසා සමාජය බියටපත් කරලා තියෙනවා නම්
අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාව කොයිසා වියරුවක් වෙයිද කියන කාරණය මතු කරගන්න. අනාගතයේ ඇතිවෙන කල්ප විනාශය කොයිසා වියරුවක් වෙනවාද කියන කාරණය මතු කරලා ගන්න. එහෙම මතු කරගෙන සංසාර බය දැකලා, සංසාර ගැඹුර දැකලා, සංසාරේ කටුකභාවය දැකලා මේ තෘෂ්ණාව නිසා සකස් වෙන පංච උපාදානස්කන්ධේ වියරුව දැකලා අපි දක්ෂ වුණොත් නෙවනා තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයට පත්වෙන්න මං හිතනවා කොරෝනාව අපි හැමෝටම ආශිර්වාදයක් වේවි කියලා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ